ෆොලිකම්ලේ කියන්නේ ගර්භණී කාලය තුළ ඉතාම වැදගත් සාධකයක් කියලා ඔබ බොහෝ දෙනෙක් දන්නවා. නමුත් මේ ෆොලිකම්ලේ වැදගත්කම මොකද්ද? ඒකම තමයි ෆොලිකම්ලේ නොගැනීම නිසා මවට සහ දරුවාට ඇති වෙන්න පුළුවන් සංකූලතා මොනවාද? අද අපි කතා කරන්න යන්නේ මෙන්න මේක. ඒකම තමයි අපිත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න කියලා ආරාධනා කරනවා. අපේ channel එක subscribe කරලා නැත්නම් අපේ channel එක subscribe කරන්න කියලාත් ඉල්ලා සිටිනවා. ඔබත් එක්ක හැමදාම වගේ අදත් එකතු වෙන මම වෛද්‍ය සංජය උදේකුමාර ජයසූරිය. ෆොලිකම්ලේ කියන්නේ මොකද්ද? ෆොලිකම්ලේ කියන්නේ ඇත්තටම අපේ ශරීරයට අත්‍යවශ්‍යම විටමින් වර්ග කිහිපයක් එකක්. මේ තියෙන විශේෂත්වය තමයි අපේ ශරීරය තුළ මේ නිෂ්පාදනය කරගැනීමේ හැකියාවක් අපිට නැහැ. අනිවාර්යයෙන්ම අපි බාහිර අපේ ආහාර මගින් මේ ලබා ගත යුතු වෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම කොළපැහැති එළවලු, පලා වර්ග වගේ දේවල් එක්ක, ඒකම තමයි විවිධ වූ ධාන්‍ය වර්ග එක්ක, ඒකම කිරි ආශ්‍රිත ආහාර වලින් අපිට මේ ෆොලික් අම්ලය ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ආසන්න වශයෙන් ෆොලික් අම්ලය දවසකට මයික්‍රෝග්‍රෑම් 400ක් පමණ වැඩුණු පුද්ගලයෙක්ට අවශ්‍යයි කියලා හොයාගෙන තියෙනවා. ෆොලික් අම්ලය මෙච්චර වැදගත් වෙන්නේ ඇයි? ඔබ බොහෝ විට දැකලා ඇති විවිධ වූ congenital abnormalities සහිත දරුවන්. උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම හෘද ආශ්‍රිත කපාටවල ගැටලු, ඒකම තමයි අස්ථි සහ සැකිලි පද්ධති ආශ්‍රිත විවිධ වූ ආබාධ සහිත දරුවන්, ඒකම තමයි මොළය සහ සුෂුම්නාව ආශ්‍රිතව ඇති වෙන විවිධ සංකූලතා සහිත දරුවන් අපිට ඉඳහිට හරි හම්බෙනවා. මෙන්න මේ තත්ත්ව අපි හඳුන්වන්නේ neural tube defects කියලා. උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම anencephalic කියලා හඳුන්වන තත්ත්වය, ඒ කියන්නේ හරියාකාරව වර්ධනය නොවු මොළයක් සහිත උපදින දරුවන්, ඒකම තමයි encephalocele කියලා හඳුන්වන තත්ත්වය, ඒ කියන්නේ බාහිර නිරාවරණය වෙච්ච මොළයක් සහිතව ඉපදින දරුවන්, ඒකම තමයි spina bipeda කියලා හඳුන්වන තත්ත්වය, ඒ කියන්නේ බාහිර නිරාවරණය වෙච්ච සුසුම්නාවක් සහිතව ඉපදින දරුවන් වගේ විවිධ වූ neural tube defects සහිත දරුවන් අපිට හම්බෙනවා. ඉතින් මේ දරුවන්ගේ කොටසක් ගර්භණී කාලය තුළ මුල් කාලයේදී නැති වී යාමකට ලක් වෙන්න පුළුවන්. තවත් පිරිසක් මලදරු උපත් විදිහට මේ ලෝකෙට එනවා වගේම තවත් පිරිසක් ඉතාම කුඩා කාලයේදී මිය යාමට ලක් වෙනවා. ඒකම තමයි ජීවත් වෙන දරුවන් උනත් බොහෝ දෙනෙක් විවිධ වූ සංකූලතා සහිතව තමයි ජීවත් වෙන්නේ. ඉතින් මේ සඳහා දැනට තියෙන ප්‍රතිකාරකම අවම වෙනවා. ඉතින් මේ නිසා අපි මේ වළක්වා ගන්න කටයුතු කරනවා නම් ඉතාම වැදගත් වෙනවා. දැනට හොයාගෙන තියෙන දේවල් අනුව ෆොලික් අම්ලය ගර්භණී කාලය තුළ ලබා ගැනීම මගින් මේ ඇති වෙන්න පුළුවන් neural tube defects වලින් 70%ක් පමණම නැති කර ගැනීමේ හැකියාව තියෙනවා කියලා හොයාගෙන තියෙනවා. මෙන්න මේ නිසා තමයි ෆොලික් අම්ලය ගර්භණී කාලය තුළ ලබා ගැනීම ඉතාම වැදගත් කාරණයක් වෙන්නේ. ඔබ විවාහ වීමට නියමිත කාන්තාවක් නම් අපි පවසන්නේ අවම වශයෙන් මාස 3කටවත් කලින් ෆොලික් අම්ලය ලබා ගන්න කියලා. එහෙමත් නැත්නම් ඔබ දැනටමත් උපත් පාලන ක්‍රමයක් භාවිතා කරන කාන්තාවක් නම් අපි පවසන්නේ උපත් පාලන ක්‍රමය නවත්තන්න මාස 3කටවත් කලින් ෆෝලික් අම්ලය ලබා ගන්න කියලා. ඇයි අපි මේ මාස 3කටවත් කලින් ෆෝලික් අම්ලය ලබා ගන්න කියන්නේ? මේක ඉතාම වැදගත් කාරණයක්. මොකද කිව්වොත් එහෙම අපේ මොළය සහ සුෂුම්නාව සහිත මේ ස්නායු පද්ධති මූලික වර්ධනය සිද්ධ වෙන්නේ පළවෙනි මාස 3 ඇතුළත. ඒනුත් ප්‍රධාන වශයෙන්ම පළවෙනි මාසයේ තමයි ඉතාම වැදගත් කොටස සිද්ධ වෙන්නේ. ඉතින් මේ නිසා මේ පළවෙනි මාසය තුළ ෆොලික් අම්ලය අවශ්‍ය තරම් ලැබීම ඉතාම වැදගත් කාරණයක් වෙනවා. නමුත් අපි බොහෝ ගර්භණී තත්ත්ව හඳුනා ගන්නා විටත් මාසයකට වඩා වැඩි කාලයක් ගත වෙලා තියෙනවා. මෙන්න මේ නිසා මෙන්න මේ කාලය තුළ හරියාකාර ෆොලික් අම්ලය ලබා දීමක් සිද්ධ වෙන්නේ නැහැ. මේ නිසාම ස්නායු පද්ධතියේ වර්ධනයේ මූලික අවස්ථාවේ ෆොලික් අම්ලය නොලැබීම නිසා අපිට මේ නවත්ව ගන්න පුළුවන් neural tube defects වලින් බොහෝ ප්‍රමාණයක් නවත්ව ගැනීම හැකියාව නැති වෙලා යනවා. අන්න ඒ නිසා තමයි අපි කියන්නේ ඔබ ගර්භණී තත්ත්වයකට සූදානම් වෙනවා නම් අවම වශයෙන් මාස 3කටවත් කලින් ෆොලික් අම්ලය ආරම්භ කරන්න කියලා. ඔබට ගර්භණීතාවයට මාස 3කට කලින් ෆොලික් අම්ලය ලබා ගැනීමට නොහැකි වී තිබෙන්න පුළුවන්. මේ නිසා ඔබේ දරුවා neural tube defects සහිත දරුවෙක් වෙන්න පුළුවන්ද? අපි සඳහන් කරන්නේ සාමාන්‍ය ජනගහණයෙන් 1000කට එකක්, එහෙම නැත්නම් 500කට එකක් වගේ ප්‍රමාණයක් තමයි දරුවන් මේ neural tube defects සහිතව ඉපදෙන්නේ. ඉතින් මේ ප්‍රමාණය උනත් වළක්වා ගැනීම ඉතාම වැදගත් කාරණයක් වෙනවා. ඒකම තමයි යම් ජනගහණයේ යම් පිරිසක් ඉන්නවා මේ සඳහා වැඩි ප්‍රවණතාවයක් තියෙන මවවරු. උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම දියවැඩියාව සහිත මවවරු, එකම තමයි වලිප්පුව වගේ රෝග තත්ත්ව වලට ප්‍රතිකාර ලබා ගන්න මවවරු, එකම තමයි කලින් මේ වගේ තත්ත්ව සහිත
දරුවන් නැති වෙච්ච මව්වරු, ඒකම තමයි පවුල් පසුබිමක් සහිත මව්වරු වගේ අය මේ සඳහා වැඩි ප්‍රවණතාවයක් තියෙනවා. ඉතින් මේ මව්වරු ඔවුන්ගේ වෛද්‍යවරයා කලින් හම් වෙලා මේ සඳහා කලින් හොඳ නිසියාකාර ප්‍රතිකාර ලබා ගැනීම සිදු කරන්න ඕන. ඒකම තමයි අවම වශයෙන් මාස 3කටවත් කලින් ෆොලික් අම්ලේ අවශ්‍ය ප්‍රමාණය ලබා ගන්න ඕන. ඉතින් සාරාංශයක් විදිහට ගන්නවා නම් මේ නියුරල්ටිව් ඩිෆෙක්ට්ස් කියන ඒවා ඔබේ දරුවාට විවිධ වූ සංකූලතා ඇති කරන්න පුළුවන් රෝගී තත්ත්වයක්. ඒ වගේම තමයි මේ සඳහා තියෙන ප්‍රතිකාර ක්‍රම අවම වගේම ගර්භණී කාලය තුළ ලබා ගන්න ෆොලික් අම්ලය මගින් මේ නියුරල්ටිව් ඩිෆෙක්ට්ස් වලින් 70%ක් වමනම වළක්වා ගැනීම හැකියාව තියෙනවා. ඉතින් අපි සඳහන් කරන්නේ අවම වශයෙන් ගර්භණී කාලයට මාස 3කටවත් කලින් ෆොලික් අම්ලය ආරම්භ කරලා දරු ප්‍රසූතියෙන් පස්සේ සති 6ක්වත් දක්වා මේ ෆොලික් අම්ලය දිගටම ලබා ගන්න කියලා. ඉතින් අපේ වීඩියෝ එක අවසාන වෙනකන් අපිත් එක්ක එකතු වෙලා හිටපු ඔබ හැම දෙනාටම ස්තුතියි. අපේ වීඩියෝ එක සම්බන්ධයෙන් ඔබට ගැටලු තියෙනවා නම්, අදහස් තියෙනවා නම්, යෝජනා තියෙනවා නම් අපිත් එක්ක බෙදා ගන්න කියලා ආරාධනා කරනවා. ඒකම අපේ channel එක subscribe කරන්න කියලාත් ඉල්ලා සිටිනවා.